මෙම සාකච්ඡාව පැවැත්ුණේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී කෙරවල පිටිය විදුලි බලාගාරයේ 40% කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම හා LNG සැපයුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය විමල් වීරවංශ මහතා රැස්වීම අතරමඟදී පිටව ගියා. සම්බන්ධ ඒකාධිකාරිය ඇමරිකානු සමාගමක් අතරපත් වීමට ඉරෙහිව කටයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි වෘත්තීය සමිතිවල අදහස් දැන ගැනීම තමයි මෙතනදී සිද්ධ වුණේ. ඒතකොට නමුතුම දැන් ඊයේ පෙරේද ජනාධිපතිවරයෙක් එක්ක සාකච්ඡාව ලෝක සාකච්ඡා කරේ නැද්ද? නෑ ජනාධිපතිවරයෙක් එක්ක මේ ගැන සාකච්ඡාවක් තිබෙන්නේ නෑ. ඒ ගැන කතා කරේවත් නැද්ද? මෙච්චර තියෙන ලොකු ප්‍රශ්නයක් ඔබතුමාලා ජනාධිපතිතුමා ඍජුව හම් වෙන අවස්ථාවක් ලැබුණා. ඇයි ඒ ගැන එක කතා කරේ නැත්තේ? අවස්ථාවක් දුන්නේ නැද්ද තුමා? තුමා කලකිරලා දින්නේ මේ සාන්නේ කලකිරලා සසර කරලා දින්නේ ඒ කියන්නේ පැහැදිලි වෙනවා ඒක ඉදිරි ක්‍රියාමාර්ග ගැන රැස්වීමෙන් අනතුරුව පක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. එතකොට මෙතෙන්දී එක්සත් ජාතික පක්ෂය කරනකොට වැරදි වෙන්නත් අපි කරනකොට ඒක හරි වෙන්නත් බෑ. යමක් හරිනම් කවුරු කළත් ඒක හරි. යමක් වැරදිනම් කවුරු කළත් ඒක වැරදි කරන පුද්ගලයා අදාළම නැත. ඔබතුමන්ලාම බලයට ගෙනාවු කණ්ඩායමට වැරදිව තමයි ඔබතුමන් මේ අදාළම නැතනේ. අපේ අම්මා තාත්තා වැරදි දෙයක් කරත් වැරදි නැග එක වැරදි. ඒ අපේ කට්ටිය අපි හදපු ආණ්ඩුව එහෙම කියලා හැංගීම් බර වුණොත් මොන වැරද්ද කරත් අපි ඉවසන්නේ. අපි මේ කරන්නේ ආණ්ඩුව රැක ගැනීම. ආණ්ඩුවෙන් ජනතාව දුරස් වීම නතර කර ගැනීම. එතකොට 29 වෙනි ජාතික සභාව කියලා ඔබතුමන්ලා රැස්වීමක් කරනවා කියන කතාවක් තියෙනවා. ඒක සිදු වෙනවද? අනිවාර්යෙන් ඔව්. ලියන්න තිබෙන මල්ල ඔබා බලනු කුමට. මල්ල ඉදිලා තිබුණානේ පස්සේ හැලි හැලියක්. ඒ නැති ඇඟිල්ල දාලා බලන්න පොඩ්ඩක් මොකද තියෙන්නේ කියලා. ප්‍රධානම අර්බුදය තියෙන්නේ භූදේශපාලනික වශයෙන් ඇමරිකාවත් ඊළඟට චීනයත් ඉන්දියාවත් ලංකාවට කරන බලපෑමේ ප්‍රමාණය ඉතාම දැඩි ලෙස වැඩි වෙලා තියෙනවා. මෙන්න ඉතින් මේ භූදේශපාලනික අර්බුදය විසඳ ගන්න ගැනීම තමයි ප්‍රධානම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ. අපිට කියනවා වැඩ වර්ජන ඵලයල්ලා ජනතාව අතුරේ තියපල්ලා එතනකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ හොර ගිවුසම අකුල ගන්න නැහැ කියලා. ඒස අපි ජනතාවට කියනවා අසරණ භාවයේ මුදව ගැනීම සඳහා මේ තුවාල සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක් අපි රට අඳුරටපත් කරනවා වැඩ වර්ජනට යනවා.